පාර්ලිමේන්තුවට ගරු සභාවට ඉදිරිපත් වුණා ඔන්ලයින් සේෆ්ටි බිල් එක. ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එක මම පෞද්ගලිකව දැක්ක වැදගත් කියලා. මේ ළඟදී මූණුපතේ ගිය අපහාසාත්මක පළකිරීමක් පිළිබඳව පැමිණිල්ලක් දාන්න මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුට කතා කරා. මම කතා කරලා කිව්වා ඔන්ලයින් සේෆ්ටි බිල් එක යටතේ මට මේ පැමිණිල්ල දාන්න පුළුවන්ද කියලා. ඒ උසස් නිලධාරියා මට කියපු දේ තමයි මන්ත්‍රීතුමා අනිවාර්යයෙන්ම ඔබට පැමිණිල්ල දාන්න පුළුවන්. හැබැයි ඔබතුමා මේකට විරුද්ධ වුණා නේද කියලා. ගරු සභාපතිතුමනි මට ලැජ්ජ හිතුණා. මොකද එදා අපිට මේකෙන් බිල්ලොමවල පෙන්වුවේ මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක හරහා අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති වෙනවා. අපිට දේශපාලනය කරන්න බැරි වෙනවා. හැබැයි මට මේ නිලධාරියා පැහැදිලි කරා මේ වෙනකොට තාමත් ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ කමිටි එක පත් කරලා නැහැ කියලා. මම ඉල්ලීමක් කරනවා රජෙන්. වහාම මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ කමිටි එක පත් කරන්න. මම ගරු සභාපතිතුමනි කනගාටු වෙනවා. මම සමාව ඉල්ලනවා මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකට විරුද්ධව ඡන්දේ ලබා දීම පිළිබඳව. මොකද අපිට පක්ෂෙන් දුන්න ඉල්ලීම මත අපිට ඒක කරන්න සිදු වුණා. ඒ වගේම ඊයේ රේල්වේ උද්ඝෝෂණය තුල අහිංසක ජීවිතයක් මරණයට පත් වුණා. මම කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. එක mantri කෙනෙක්ව පාරෙන් ගහලා මැරුවා. එතකොට මේ විදියට රටේ මිනිස්සුන්ව බල්ලෝ බලල්ලුව හැටියට ඒ අයගේ ජීවිත බිල්ලට අරගෙන මේ විදියට පාරේ මරලා දාන්න අවශ්‍ය කරන පසුබිම සකසන නිලධාරීන් විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා පැහැදිලිව අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ වර්ජණයට සම්බන්ධ වෙච්ච නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න. තමුන්ගේ අයිතිවාසිකම් දිනාගන්නේ අහිංසක පාරේ ඉන්න මිනිස්සු මරලා නෙමෙයි.